ඔබ ස්වාතිනු පයින සවස්්‍ය හයයිත එය ප්‍රාන ප්‍රක්තිවිතශයක්ත් සමකයි පවත්සරස්තල ප්‍රථමෙන්. ඇැකෙන හිරිින් රිංකාා රටම කලබන්න දඟලන පුුරවී. පුුරවී විනාශයක් කරන්න කලින් අවධානම දැන ආණ්ඩුව රටම සූදානම් කරයි. කාලකුණය අකාරුණික වෙද්දී. ොරෝනාව ගැන සෞකය දැඩි පිමසිල්ලේ. පහර කැරැල්ලට නායකක්වය දුන්න එක සිය හැත්තෑ පහකගේ සුලමුල හෙලිවේ. ඉරකෙවල්බල භගතීම බහරකත් රාජ්‍ය ඇමති රත්පත්තේ වහරින්ම වැඩපටන්ගනි. බහන් ද්‍රන්භ ගෙන්නාකන්න ඇමති සබ්‍රී ඒ තිපති දෙස බලා සිටි. බොරෝ නාව මඩන්න ෆයිස ජනතාවට බෙදන්න ්‍රතාන්ගය සූදානමින් ප්‍රථමන් දේශ පවාත්. බොරී සුලිකුණනාටතුුව මෙම විට ත්‍රේකුනාමලට කිලෝමීිට එකසේ හතලයක් නැගැනහිරට පරව ස්ථානගතව පවතින බව කාලකුණ විද්‍යාතය පාර්තිමීන්තුව පවසනවා. ඒ අද පසුරු හතාත් රාත්‍රී දාහයත් අතර කාලය තුළදී ඊසානදිකවරලින් දිවැනිට ඇතලොවීමට නේමිතයි. වසර විස්සකට පසු අපේ වට හරහගමනරන චණ්ඩමාරතය බරවි දැ නිතාමත් ආසනයට පමණතිබෙනවා කාලගුණ ද්‍යධපාර්තමිතු අද දේශන කාලෙදී සදහන් කළ කිලමට දෙසයක් වන්නට නැගෙන හිරදෙසට වන්නටයි බොරු විච්ඩමාරතය පෙහිටාතිබුණේ කෙේ විපත්ත වාාත්‍රී හතත් දාය අතර කාල සීමමාවවෙදී බොරු විච්ඩාරතයේ අප වට ඇතුළබීමට නමතයි ත්‍රිකුණනාාමලේට ආසන්දය වගේම පොතුවිල් ප්‍රදේශයට ආසන්ඒ ප්‍රදේශන් අප ට ඇතුල කාලගු ද්‍ය ධ පාර්තමේතු සහන්කරතිබු. එ වගේ පුර විච්ඩමාර්තය ම ගට ැකන හක අක්ත් ෙෙන ලගු විද්‍යාධ පාත්මතු අනමාන කරන පුර විච්ඩ මාර්තය ගන් මාර්ගෙතමයි තිය. එවගේීම විශේෂෙන් පසුගිය දින දහයික කාලයපුරාවට අපේ රට ආශ්‍රීත කලාපේ ච්ඩමාරුතයන් තුනක් හටගත්තා දින හතකට කලින් නිවාර් ච්ඩාමාර්තතින් ැඩි බල පෑමෙල්ලවුන ඉන්දියාවේ දකුණුික ප්‍රදේශයට අප රටත් එහි බල පෑම තිබුණ න් අනතුර වයි පුර විච්ඩමාරුතයේ දැන් තවත් තිික වේලාවකින් අපේ රට ඇතු විීමට ත ෙ නතු. මේ ගන්මාග ඔසේ ගමන් කර හෙටතු දඇස්සන ලබන විට පුුර විච්ඩමාරතය මන්න්නාරම වෙරලතීරින් අපේ රටින් පිටතට ගමන් කරන්නට නීමිතයි. සුලිකනාටුව සමඟ සුළගේ වේගේ 50 ලෝම සසුවත් අනුවත් අතර මට්ටමක පවතිනබව කාලගන් විද්‍යා දෙපාර්මින්තුව නිේදනය කළා. ඇතැම්ට සුළගේ වේගේ 50 කිලෝමි සහ දක්වා කියලයා හැකි බවයි. එම දෙපාර්තමින්තුව නිවේදනය කරන්නේ. සලිුණාටුව ක්‍රමයිෙන් බටහිර දෙසට ගමන් කර මන්නරම ොක්ක වෙත හෙට උදසන වනවිට පැමිණෙනු ඇයි. කාලගුණ අංශපේක්ෂ කරනවා. මුොරවේ සලිකුණනාටුව නිසාත්‍රේ කුණනාාබලේ සිට ංකසන්තුරේ දක්වා සහ, පුනරින් සිට පුත්තලම දක්වා, වෙරල බඩපදේශවල මුහදුරල උදම් රල මටමට වඩා,මටුර එකක් පමණ එහල යාහැකි බව කාලගුණ විද්‍යාත පර්ත්මින්තුනිේදනය කරනවා මෙම තත්වත් සමඟ වෙරලාසන්න පහත්පිම්, මුහුතු ජලයෙන් යට වියහැකි වනවාා. සුලිුණනාටෙන් පැල්පත්තුලට හා තාව කාලික ඉදිකිරින් වලට හානි සිදුුවියහැකි බවයි කාලගුණ අංශය සඳහන් කරන්නේ. එසේම වහළවල ඇති තහඩු උළු අදිය කැලවයාමේ අවධනමක්ත පවතිනවා. විදුලි සහ දුරකතන රහන්වලට හානිද සිදුවිය හැකි. ගස් හා අතුකඩාවටීම මෙන්ම වග හානි සම්බන්තේන්ද ජනතාව අවධනෙන් සිටිය යුතු බව කාලගුණ අංශය සඳහන් කළා. වරාය ආශ්්‍යිතව නවතා ඇති යාත්‍රා සහ අංගනවලටද හානි සිදුවීමේ අවධානමක් පවතිනවා. ෂික ගමතුර ත්ව පිළිබඳ අවධානමක්ත ඇතිව හැකි පවයි කාලකුණු විද්‍යාතේ පාර්තුමින්තු සහන් කළේ. ගිගුරුම් සහිත වැසී පවත්නා අවස්ථාවන් වල රැහැන් දුරකන හා විදුලි උපරණ භාවිතයෙන් වලකෙන ලෙසද කාලකුණ විද්‍යත පාර්තුමින්තුව ජනතාවග ල්ලාසිටනවා. කඩා වැටන ගස් හා විදුලි රහන්වලින් ආරක්ෂාවීම සඳහා, ජනතාව නිරන්තරෙන් අවධානය සිටියයුතු පවයි එම දොර්තමින්තුව නිකුත් කල නිවතනයක තැක් වෙන්නේ. නැත දැනුන් දෙරතුරු දිවින වට මුහදු ප්‍රදේශල දවර හා නවික කටයේතුවලින් වැලකී සිටන ලෙස කාලකුණ අංශ දිීවරින් වෙත දැනුම් දෙෙනවා. දැනට මූදු ප්‍රදේශවල දිවර කටයතුවල යෙදි සිටින පිරිස, හැකි ඉක්මනින් ගොඩබීමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණ යුතු බවයි කාලකුණ අංශ සඳහන් කළේ. සිදුුව හැකි ආපදා තත්වේට මූුණදීමස හාසියලු අංශ සූදානමින් පවතිලි බව. අද පාර්ලමින්තුවේදී විශේෂ ප්‍රකාශ කමින් අමත්‍යය චමල් රාජපක්ෂමතා අවධාරණය කළා.මින් ආපදාවට පත්වන ජනතාවට අවශ සාහාරපානඇතුළ අත්්‍ය අවශ්‍ය සේවා වන්සපීමට අවශ්‍ය මූල්‍ය ප්‍රපාදන වශයෙන් රුපියල් බිනියනක ප්‍රතිපාදනයක් දිස්්‍රික්් ඒකපරුන් වෙත මේ වන විටත් ලබාදී ඇති අතර අමතර ප්‍රතිපානයක් අවශ්‍ය වූ ත්තේම ප්‍රතිපාදන ලබාදීමට කටු සලසාෑත. අනතුරට පත්වය හැකි. ය අනුමාන ක හ දිස්රික් කයන්න්නේ මහජනතාව අපපදාවට පිර සුරක්ෂිත මධ්‍යස්ථනවෙති යමුකිරීමට කට රශදා ස්්‍රික් සාන සාආපදා කළමනා කරනය දැනුවත් කර ඉදිරි පීවර ගෙන ඇත. ආපදාාවට ලක්වන ප්‍රජාවේ නව්‍ය වන්දි මුල් ලබාදීමේ ක්‍රියප පටි පාටි ආපදා හනසේවා අධ්‍යස්ථානයේ මැදැහැත්වීමෙන් දිිස්්‍රෙක් ලේකරසාහ ප්‍රාදේශ ලේකා වනතට ලබාදීම ශක්වලේකමගේ දැනුවත් කර ඇත. සිය දහත හදිසය මුතු ැදිරිය පැවිශ්‍ය අතර පුරාට ක්‍රියාත්මකිරීම සුදුතු කරන ලබනතර. ඒත සියලු දැනුවවත් කිරීම් සසාහ ක්‍රියාකිරීම් තුළින් ආපදාවට ලක්වන ප්‍රජාව සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යුම්කිරීම. සහන ලබාදීමේ ක්‍රාපිළිවෙේත. අත්ත්‍යවශ්‍ය සේවන්සා ජටතල පාසුකම් නැවත ප්‍රතිස්ථාපනය කිරීම ක්‍රමවේද. අත්තවශ්‍ය සේවන්සා සහන අවසන් පුද්ගලයා දක්වා ලබාදීමේ ක්‍රියාවලියන් දැනුවත් කරමය වනට ඉහත. මුහුණදීමසඳ අවශ්‍ය සියල්ලු පෙරසූදානම් සිදුකර ඇති බවද දන්නවාසිතුු ලැබේ. මේ අතර පවතින පදාත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහ අද පසරුවේ විශේෂ රූපහිනි සකච්චාවක් සියලු විද්‍යුත් මාන්ත්‍යවසේ සජීවීව විකාශය කිරුණා. අදාළ අංශවල ප්‍රධානන් මෙහිදී අදහස්තෙක් වූවා. මේ සුලිගුණටේ තියෙන විශර සත්වයයක් තමා මේක ්‍රමණ චලතයක් සින්නේ කැරින් කෙරෙකි ගමන් කිරීම. තුන්වෙනිද වගේ දිනයන්ල උදේ කාලයේදී මේක මන්නාරමට යලින්. අරාබි මුහුත්තරයට ගමන් කරන බවතවා දැනට ප්‍රිශ්ලේෂණෝල පෙන්නුම් කරන්න. අදදිනිය ගත්තම රාත්‍රි කාලේදී විශේෂයෙන්ම දිවයිනේ උතුර උතුරු මැද ඉට අමතරුවෝ නැගෙනහිර වයම වගේ පලාාත්වොල නිරන්තරයම තද වැසි බලාපොරොත්යෙන් ඒ ආද කළමනනාගර මධ්‍යස්ථානයයක් සැලසුම හරියට කරලා තියෙනවා. ඒ සැලසුමට අනුව අපි බටපිරිට යොදවල තියනවා.ඒ ටපිරිස් සමඟ වැඩ කරන්නේ එයට පිටිපස්ත්සෙන් සහයෝග දෙන්න රජයේ යාන්ත්‍රනය අපි යොමු කල්ලා තියෙනවා. ඒක අන මේ හැම සංවිධානයම එකටක් බැඳිලා තියෙන ජාතනයක් තමයි අපි ඇති කරලා තියෙන්නේ හමුදාවක් නැත්ත දිසාපරිි තුමන්ල්ල ලෑස්ිකරපු. ආරක්ෂිත ස්ථානවට යන්න කියල ඔබට කිව්වනම් කරුණා කල්ල ඔබ ඒස්ථානවට යන්න අපි දන්නෑ මොනවිදියේ. ඩැමේජ්ජ එකක් මොවිදිී හානියක් කුණාට සා ඇහිද කියලා නමුත් ඒ එ එන්න පුළුවන් හැමදේටම කොයි විදියට දෙන්න පුළුවන් කියන අපි විශ්ලේෂණය කලලා ඒ සඳහා වශ්‍ය ේවල් අපි සූදානම් කරලගින්. අද රෑගනම කතතා කර රහෙක්න තමන් දන්න ළමගේ ගෙදර කඩා වැටේද කෙලා ම දන්න මගේ ගෙරට ගහවැටේදකල ම දන්නවා ජීවි ආරක්ෂරගත්තහම ගොඩනෑගල් හ අනිකුදෙවල් සියල්ලම් නවතත් ප්‍රදශංස් කරණයකිරීම කරන්නට නම ජීවිත ප්‍රශන්සය කරන්න බෑ මේ අවස්ථාවේදී අවට සිරිනැරමීමට එලිය ැසීම තහන්කොට ගහිල සෙල්ි ගහන්න යන්න තහනම් වෙන්නවා වෘත භූමි වලීම තහනම් වෙන්නඕනි. කෙල් කොටන් සම රුපදදින්න පරපදින්නයන්න තහනම් වවෙන්න. අපි මේ පරි ඉතත් ැදුවමේ තහනම් ක්‍රියාමාර්ය කරම අප . ක් තමයි මේ සියල්ලටයුතු කරන්න. මේ තීරණාත්ම වෙලා අවිදිකන් මේ පැකී පේතුලදී රජා පහස්ථාවයට පත් කරන්න එනතන් ජනතාව පවස්සාවයට පත් කරන්න වි ධරමුණු පෙරදරව මේ අස්ථාව ප්‍රවජනගන්න පුළුවන් වැරදි ප්‍රචාරගෙනයන්න නැත්තම් මජතාව අනවශ්‍ය විදිර කලබලයට පත් කරන්න සමාජ මාධ්‍ය අදෙන් තහු නොකර ොරතුර එන්න පුුවන් ඒව පිඳ විශ්වාසය තබන්න එපා නිල්ල හවරු කරපු ොරතුරු මෙනි ජාති කාආපදාවක් අවස්ථාවද පිපදන්න විශ්වා කරන්න ල් න්නනති. ලංකාබට බලපන සලිකුණනාට ත්ව හේතුවෙන් දීවරචනතාව මදු යාමෙන් වැලකී සිටියා! හික්කඩුව අම්ඹලගුඩ දුඩන්දුව සහ, බලපිියපදේශවල දීවරචනතාව, මදු යාමෙන් වැලකි සිටන අයරු මෙලෙස දකනීමට ලැුණා. නැගනර පලාතේ දීවරයන් සිය යාප්‍රා ආරක්ෂිත ස්ථානවල නතරකර, දීවර කටේතුවලින් වැලකී සිටින ආකාරය දිස්ූයේම අයුරෙන්. තුුපලාාතට මේ වන විට දැඩි සුලන් සහිත වර්ෂාපතනයක් ලැබමින් පවතින පවයි අප වර්තාකරුවන් සඳහන් කළේ. පවතින අයහපත් කාලකුණෙක්තත්වය සමක රතවාන ධාවනීති විමසිලිමත් වී බව, පොලිසිය රේතුරන්ට දනුම් දෙරවා. මෙ අතර පුරුවේ සුලිකුණටුව හේතුවෙන් උතුරේ සේලුපසල් හෙට සිට දින දෙකක් වසාතබවට පෙවරකත් පව පත් ආණண்டுුකාර P. චාල් හත්මිය පැවසුහා. පසල් දරුවන්ගේ ආරක්ෂාවෙන්ෙන් එමක්‍රියමාර්ක ගත් බවයි ආණ්ඩුකාරවරිය කිය සිටේ. මේ අර යාාපනය දිස්ට්‍රික් ලේකම්මරයාාද ආරක්ෂිත පේවර පිළිබඳ පැදිලි කලාා. සුළි කුණටුවත්ත එක්ක ආපද ත්වයක් ඇතිවනත් කොරුණ හෙතුවෙන් ස්වෑන් නිරෝදායනනිගෙන පුදගලයන් ආරක්ෂිතව වෙනමම ස්ථානයකට වැගෙන අම සඳහා කටයුතු සූදානම් කරලා ඉතියෙන්නේ. එස දහා මෙවන විටත් සුදු සුස්ථාන සකස් කරලා අවසල්. මේ කටයුතු සිදුවනි තාම සෞඛ්‍ය අරක්ෂිතමයි. එනිසා ලබාදන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙස ජනතාවගේ ඉල්ලලා සිටෙනවා. අවයිඉධර් ෘර්තරලේ මහන් කවනමා සව මටත්තුව අට පින් පබටම් ටදන කට ක නැගනර් පලාාත තුළ අපදා කළමනාකරණය උපරිම අයිරණ සිදුකිරීමට පලාත් සෞඛ්‍යසේවා අංශය සූදානවෙන් සිටිනවා. හදිසි අවස්ථාවලතියේ බිදු අයි හතයි හයි එකයි හැටයි හැට එකයි තිස්තුන බිඳුවයි හතයි බිඳුවයි දෙකයි විසි දෙකයි විසි දෙයි විසි හතයන් දුරකතන අංක අමතර ලෙසයි. නැගනිට පලාාත් සෞඛකසේවා දෙපර්තිමින්තුව ජනතාවට්‍යතැනුම් දෙන්නේ. ැගනිර පලාාත් ආ්ඩුකාර අන්නවාදා යහම්පත් මාත්මිය ත්‍රෙකුණනා මලේපදශයේ නිික්ෂණ චරිකාාවක අතනිරත වනා. ඇතිවිය හැකිී හදිසි අස්ථාවකදී කටයුතු කළිතු ආකාරය පිළිබඳව දැනුවත්කිීමද ආණඩුකාවරිය කටයතු කලා. කාලුණ ඒ වගේ අපදා කළමනාකරනාංෂ, එපමනකුත් නොවේ ආරක්ෂක සහ සෞඛ්‍යංෂ නිරතුරුවම දැඩි අවධානයකින් පස වෙනවා පුරවි ච්ඩමාරුත්තේ හැරීම පිළිබඳව. අපි න්නන්වා වටක් විදිට මේ ගත කරන මොහොතේ දී. කොරණ අධානමත් එක් අපට මේ සියලු දේවල් විද දරා ගැනීමට සිද්ධ වෙන. ොහොතා මීට පෙර අපේ රටින් අවුරදු විස්්සකට කලින් චණ්ඩමාරුතයයක් ගමන් කර තිබෙන්නේ. එනිසාම මෙහි බලපෑම අඩුකර ගැනීමේ වගකීම ඩිරතුරුවම තිබෙන ඔබ ට නි. ආරක්ෂාකාරීපියවර හැකි සෑම විටම අනුකමනය කිරීම ඔබේ බගකීමක් තවත් කොරෝණා ආසාධි ජයන් හාරසය අසූහත් දෙනෙනකොස්වේ ලැබවා මෙ අතර අදදිනේ අලුතින් හමුව ස්සිලුදනා මිට පෙර හඳුරාගත් රෝගීන්ගේ ආස්ත්‍රිතයින්. වොට සහ පෑලීකොට කොVID් පපකරෙන් දක්වාා වාර්තාබුණු සමස්ත කොරනා රෝගයන්ගෙන්, දා හතර දහස් හාර සයකට වැඩි පිරිසක්. ූර්ණ වශයෙන්ම සුවපත් භාාවයට පත්ව ඇති බව සෞඛ්‍යංශ තහවුරු කරනවා. ඒත් එක්කම අපේ රටෙන් වාර්තාාවුණු සමස්ත කොරනා රෝගීන් සංඛ්‍යාවෙන් දා හද්දහස් අටසියකට වැඩි පිරිසකුත් මේ වෙනකොට පූර්ණ වශයෙන්ම සුවපත් භහාවයට පත්වල තිබෙනවා ඒත් එක්කම අපේ රට එන්න බැරුව විදේශල සිි ලාන්කයන් ට දගලා ගැීම ටයතු අක්ඩ විසිද වනාකාරය දකින්න හැකයාාවක් වෙනවා මේ තොරතුරුත්ක් අපි අදත් සූදානම් අප රටේ කොරෝනාවයි අලුත්මතත්වය මේ විදිහටම සහබල. අද උදෙසන වෙනවිට මරටින් වාර්තාබූ කොරුණා නව ආසාධතිීන් පන්සිී හතලිස් පස් දෙෙනකින් විදේශකතවට මැට පවැි පුද්ගලින් හතර දෙනෙක් හඳුනා ැරුණා. ඉතිරි පුද්ගලින් පන්සී හතලිස් එක්දනම මෙරටින් හඳුනාගත් ආසාධතයන්. ඊයේෙදි දී හඳුනාගත් ආසාධීන් වැඩම පිරිසක් වාර්තාාවන්නේ කොළඹ දිස්ට්‍රික්කෙන් එම සංඛ්‍යාව දෙසය අනූ හරක්. පජ ී ්‍රදේෙන් දගල හැතේ හත්දෙක ොට එ න ප්‍රදේශෙන් විසි අටත දෙෙකු ොලපදේශෙන් විසිද දෙෙකු මරතාන ප්‍රදේයෙන් පුද්ගලයක්න් විසි දෙෙකු ඒයේ දිනේදී හඳුනා ැනුනා. ඒ හඳුනාකත් ආසාධතින් අතර වැලික බඳනාකාරේ හැට හහි දෙෙකු සිටනවා හනුව දිශ ්‍රිකෙන් ආසාධතිී තිස්හ ෙකු වාර්තාාවීති වෙනවා. ඉන් වැඩිම පිරිසක් බෝගම්බර බධනාකායෙන් වාර්තාාව වුණ. එම සංඛ්‍යාව විසි හතරක්. ොතර ිස්ට්‍රික්කෙන් ආසාධතින් එකසි තිස් දෙෙනකු ඒ දිනීදී හඳනාගෙනු අතර ඉන් පුද්ගලින් අනු හදිෙනකුවාර්තාව ඇතේ අටළුගම ගම්මානය. එයනුව මෙරට කොරොනා ආසාධිනය වූ සමස්ත සං්‍යාව විසි හතර දහස් පන්සේතිස් දෙකක්. ආසාධතයන් හයිදහස් එකසි හහිදිෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකරලබනවා. මේදක්වා පූරණ සුවේ ලබ ඇති සමස්ත සංඛාව දහට දහස්තුන් සිය හතරක්. අපදදාත්ේ හමුවේ උද සෞඛ්‍ය රක්ෂිතව අපපදා කළමනා කරේ සිදු කිරීමත රජයට ජනතා සහයේ අශ්‍ය පව. රජේ වයිත නිලතාරන්ගේ සග මේ පවසෙනවා රජවන්දධරින් සංග විර මේ වනුට අපේශාක සංම මේ විශෂෙන් බලපෑම ලක්ව පදේශල දනුවත් කරලතිනඒ වගේ අප මධ්‍ය මටමින් ක්‍රියාත්මව ව අපදා කලමනාක ඒකය විශේෂ පුහුණුව සහිත වෛදූරින් සමන්හිත කමිටුවක් කරහතමයි අපි ක්‍රාත්ම කරන්නේ නැගනර පලාාත තුළ මේ වෙනකොට අක්කරපත්තු සමන්තුරේ වගේ ප්‍රදේශල කොවි අවදානමත්තිනවා. අනිවාරයම මේගේ තත්ත්යක් ඉතාම අියෝ. මක වෙන්න පුුවන් කොවිද ගෙනන අමතක වෙන්න පුළුවන් සහර වෙලාවට ජනතට මීත්‍රයේ දුරතියාගන මේ වැඩ සහට ආපදාවට මහුණ දෙදන අපටි බැරිවයි මාවරල දාගන බැරිවවෙේ නමුත් ඒ ඒ තියන තත්වේ ප්‍රශසරෙස කලනා කරන්නේ කරගන්න පුුවන් තරන් සෞඛ්‍ය මාර්ගෝපද ශත් එක් මේ කොවිඩ්රෝග ත පවතින තත්ත්ේ යටත. යම් ආකාරයකට යම් පුද්ගල ක්ඩායමක් අව තැන් වනහොත්. ඒය යම්කිති ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්නේ නම්. වැලඳීම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලු මාර්ගෝප දේශ නිකුත් කරලා තියෙනවා. සමහර අියෝග තියෙනවා අපිට වෙනස් කරන්න පුළුවන්. හැවයි තවත් සමහර අභියෝග ඉස්සරහා අපි වෙනස්සෙන්න්න ඕනි. කොරනාව කියලා කියන්නේත් අන්න ඒ වගේ අභියෝගයක්. ගැලපෙන විදිහයට අපි වෙනස්්‍යමු කොරෝනාව පාධ කරමු. මෙ අතර අදදිනේදී නම කොරෝණ ආසාධ්‍යන්තුන්සේ පනස්සතනකු අලුතින් හඳුනාකත් බව මිටස්තුලු වෙේලාවකට පෙර නිිවේදනය කෙරුණා. හොදෙක්ලා ක්‍රති ප්‍රදේශවල එමත්වේ හැකි ඉක්පනින් ඉවාත්කිීම රජේය අරමුණ පව, පොලිස් මමාධ ප්‍රකාශක ියෝච්ච පොලස්පති ජි ත්‍රෝ්‍රනහතා පවසනවා. වගකීම්සාහගතවසාහ ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමෙන් එම තත්වය ලඟාකරගත හැකි බවයි එමහතා සඳහන් කළේ. ලිස් බල ප්‍රදේශය දහතුනක් ඇතුළූ ප්‍රදේශකිහිපයක් මේ වන විටත් හුදකලා තත්ව පවතිනවා. ිස් බල පදශ දහතුනක් තවමත් හුදකලා කර තිබෙන. එම පොලස් බල ප්‍රදේශ දහතුන්ට අමතර වටළු ම ප්‍රදේශයේ ්‍රහම්ශේවාසම් නමයක් ඒවාගේම වැල්ලම් පිටිය ප්‍රදේශයේ අලවතුවල ප්‍රදේශය ප්‍රදේශ කීපයක් හුදකලා කර තිබෙන. හදකලා කර තිබෙන ප්‍රදේශල ජනතාව සමහර විට තම ප්‍රදේශකවදා හුදකලා බවි නිදහස් කරාවිදයි සැමවිටම සිතන්නට පුළුවන්. ඔබ තවදුරටත් සංචර්ණය සමාකරගෙන හිටියොත්. ඔබගේ ප්‍රදේශයෙන් ඔබ ඉන්න මහල්නිවාසය ඔබ ඉන්න වත්ත ප්‍රදේශෙන් ආසාධිතයෙන් බිහිවෙනි නැත්තම් ඉතා එක්මන්නේ හුදි කලා බව නිදාස්කරීමට හැකියාව ලැබෙනවා එනිසාත් අවදුරටත් ඉවසලිවන්තව මේ ආකාරයටම තවත් දින කීපයක් රැදිී සිටින්න මහර බන්තනාගරයේ ප්‍රචන්්ඩ ක්‍රාවලදී මූලිගත්වගෙන කටයතු කළ රැඳවන් එකේ හැත්තෑ පස් දෙනකු හඳුනාගෙන තිබෙනවා. මහර බන්තනාකාරයෙන් රැඳුවන් දෙදහස් පන්සේ දෙෙනෙකු පමණ සිටිනවා. එම පන්තනාකාරේ පසුගේ දැඇතිවූ කලාාකාරය සිදධියෙන් එකසි අට දෙෙනෙකු තු අල්ලබූවා. ඉන් එකසි හයි දෙෙනෙකු බන්තනාකාර නැඳ වූුවන් සිදධියෙන් පරැඳ වුවන් එකළොස් දෙෙනකු මිය කියයා. රඳ වුවන් විසි අට දෙෙකු හා එක් නිලතාාරීකු තවදුරටත් ප්‍රතිකාරලබනපා. මෙම සිදධියටී පන්තනාකාර නිලතාරී තම බලය අවමලිස භාවිත කළේ සමාජවිත සිදුවීමටක විශාල හානියක් වැලක්වීම සඳහා පයි ආරක්ෂ කල්ලේ කමරයා ප්‍රකාශ කරන්නේ. අද සමහරු කියනවා රැඳවියන් කීප දෙනෙක් මිය ගයා කීප දෙනෙක් තුවා වෙලා තියෙනවා. ඒ නිසා බලය පාවිච්චි කරා වැඩී කියලා. එම විශේෂයම ආරක්ෂක ලේකම් විදිහයට සහන්කරන්න ඕනේ බලය පාවිච්චි කිරීම සඳ බදධනාගා රාඥ්‍ය පණනත යටදේ බන්ධනාගාර නිලධාරීන්ට බලය තියනවා. කොවිD් දහනමය වෛරසේ ආසාධනය. වෙලා කියලෙ තහවරු වෙච්ච් අරාපි වෙනස්ථානයකට යොමු කරන්න හිටපු එකසි අසු නම දෙනා. මේ හිරගෙදර කඩාගැෙන එලිට එල්ල සාමාන නතාව අතරට ගියානන් මේක මොනතරං හානියක් වෙන්න ඉඩදිබුුණද කියනක් හිතාගන්න පුළුවන්. කිසිම අවස්ථාවක මේ බන්ධනාගාරය පාලනය කිරීමම් සඳහා යුදහ මුදාව යෙදවීමට අපි කටයුතු කරන සම්පූර්ණයෙන්ම බන්ධනාගාරණ යොධාරීන් පොලිසිය තමයි අපි මේ සඳහා භාවිතා කරේ. මෙම කැරල්ලෙට නායකත්වේ ලබාතුන් පලමු පෙළ හා දෙවන පෙළර වුවන් පිරිස මේවි විට හඳනාගෙන ඇති පව න්ඳධනාකාර කොමසා රෂටන් ප්‍රාල් තුෂාර ඔපුල් දනීම මහතා පවසනවා. ඒදින හඳුනගත්ත මේක නායකත්වය දුන්න රදවිය විපස් දෙනක් ඒවගේ තවත් එක් හ අප හඳුනගත්ම මේකට දෙවන ප නාක පටතුකර ල දන විරද්ධ අපි රජදය ප ල ානකික මගේ බදධනර ය ප ලග සම්න්ධ ස ූනය ප ො පවර ට ද ේතුන්. මහර බධනාකාරයත් තුළ සිට වැඳවුවන් අතුරින් ඇප ලබාතීමට නීමතිවතිබූ වැැඳවුවන් හට ඇප සාතික කිරමින් අන්තුරව නිරෝධයන ක්‍රාමාර්ගලට අනු ගතව මුදහරීමට පියවරගන්නා පයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැදිරටත් කිය ා සිට. රුනවාසංගතය හමුවේ මෙම බඳනාගරයේ සිටින වැැඳදුවන් සංඛයාව අඩුකිරීම සඳහා සුදුසු ක්‍රියමාර්ගයක් ගන්න ලෙස අමාත්‍ය අලිසබ්‍රරිවාහතා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටිය. එයනුව රක්ෂිත බන්ධනා රගත කර සිටින ඇ ලබා ඇති ඒත් අපප ගෙවිය නොහැකි සැකකරුවන්ට කඩනෙින් අප ලබාදීම විධමත්්‍යන්ත්‍රයක් සකස් කරන ලෙසට නීතිපතිවරයා පොලිස්පතිවරයායට උපදස්්‍රපාතුන්නා බන සතිය වනවිට බඳනාකාර තදබදට විසිදුමක් ලැබෙනු ඇති පව, අධිරන අමාතාශයේ උපදේශක, ජනාධපති නීතිඥ යවාර්ත සිල්වා මහතා පසෙනවා. මහර බන්ධනාර සිද්ධ පිළිබඳ විවර්ශණය කරන. පංච පුදගල කමිටුවට විශ්‍රාමි නිියෝච්ච පොලිපති ලින්ද රණවීර මහතා පත් කරතිබෙනවා ඒ පචපුදගල මිටුවෙන් නිියෝචොලිස්පති අජි ්‍රෝහණ මහතා ඉල්ලාසසිීමහතුවෙන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාලස තමන් ක්‍රියාකිරමිහෙව මෙසේ ඉල්ලාසූ පවයි අජි ්‍රෝහණ මහතා පවසන්නේ. සමකි ජනබලවේගේ පාර්ලිමිින්තු මත්‍රීවරුන් පිරිසක් මහර බධනාකාර පිරිශ්‍ර වෙත අත පැමිනිා. එම මන්ත්‍රීවරුන් බඳනාකාර අධිකාරරිවරයාසමග සාකච්ඡාවක්ද සිදු කළා.සාකච්ඡාව පැතියේ බන්ධනාකාරයේ ප්‍රධන දොරටුව ඉදිරිපිටයි. මෙ අතර බන්ධනාකාරයේ සිටින වැඳුවන්ගේ ඥාතීන් අදත් මෙම බන්ධනාකාරය ඉදිරිපිටිට පැමිණ නොසස්සුන්කාරි ලෙස හැසිරනුවා. බන්ධනාකාරේ ආරක්ෂවසඳහා පොලිසිීමෙන්ම පොලිස් විශෂකාර බලකායද යුතු අතිබෙන පා. බන්තනාකාර කළමනා කරන සිරකරුවන් පුළුත්තාපන කටේතු රාජච්‍ය අමත්වරයා ලෙස ලොහන් රත් අත මහතාපත් කරත පෙනවා. ජනාධිපතිකාරයලද ජනාධපති ගෝටාපය රාජපක්ෂ මැතිතුමා ඉතිරෙ ලොහන් රත්තේ මහතා අද පෙවරී තිවුණු දුන්නේ මහතා මනිිකා සරණාපරන අර්ශිතකර්මාන්ත රච අමතතුර ලෙසද කට හිතු කරනවා ලොහන් රත්වත්ති මහතා නවරච්ච අමත දුරෙහි ඩපාරකනීම බඳනාකර අමත් ංශිදී අදසිදු කලා. බන්ධනාගට තුළ තියන තත්ත්වයන් වැඩිදිියුණු කිරීම සඳහා කටයුතු අපි කරනවා කියන එකවන් සියලුම රඳවියන්ට පොරන්දේ නොම සමහර කට්ටිය රුපෑල් දාක් දෙදාක් අඩක් යවාගන්න බැරුව මේක ඇතුළ ඉන්නවා. ඒයවශ්‍ය කඩයතු අපි කරන්න ලැහැස කියෙනකත් මේ අස්සාඇද ඉතාම පැහදිලිව ප්‍රකාශ කරන්න. දාකට වැඩිය නිලාරි අඩු පාඩුවක් දෙපා. තුළ තියෙනවා ඒන්ටධාර ුත් බඳවාගේෙන තියෙන තදවාද අඩුරග. පුළුවන් කටයුතුත් අපි ලෑස්ති කරනවා කියනක රකාශයක.ඒමතා පසුව මහර බන්තනාකාරයේ නිරක්‍ෂණ චරිකාකට දෙක් වූ පවයි අපවර්තාකරුවන් සඳහන් කළේ. අපි ආඩම්බරයෙන අපේ නිලධාරීන් මේ ආරක්ෂා කරකත්යක ට. මේක ඇතුළේ ඉන්න රැඳියන් කිසිම ප්‍රශ්නයක් යැතුව ඉතාත්මුරක්ෂිතව ඉන්නවාත් කරලාතියෙනන විනාශය කෝටි ගානක විනාසයක් අපි නවත හදනකොට මේගේ දෙයක්කාප කරන්න බැරිවිදිහට අපි හදන්ඩ බලාපුරත්තරවා. ට ප මහමැක අධිපති අ ල්ජුන් මහන්රන් මහතා මරට ගෙන්වා කනීම පිළිබඳ නීතිපතිගෙන් කැඳඹපු වර්තාව තම අතර පත්ව ති බව අමාත්‍ය අලිස් සබ්‍රරි මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කලා. තමත් මැති්‍ය අමතිවරුන් කේපදනකු අද පාර්ලිමේන්ටතුවේදී අදහස් දෙක්වා. සතියක කාලසීමාව ඇතුළත නඩු විශා ගණනාවක් සඳහා. දුු ලබෙන් රටේ සාමාන් පුරවැසියට කාගේ හෝවරදි ඉරවෙලාතියෙන් අඩුවට ආ ලබ ද න්. නඩු දාන එකයි නඩ අහන එකයි එකනෙකට වෙනස් දෙක. FFCD හැදනක දූෂන මර්ධන කමිටුවක් කදාගන්නේ එක අගමැතිතුමාගේ කාර්යාලයෙන් සිට මෙහවනක සිදු නොවිය යුතුදයක් දැ මේ දවස්වල පහගේ මාස තුනක් විතර ද දිගර නඩු අහන්නෙන හදිසිේර නඩු විර හන් පි ශ චල්ලි ක්ර ජිරන සයවා කොමිෂන් සබාවට හපු නඩු ක්කම පුළුවන්තරන් එක්මට ීන්දු ලබාදන්නයි කියලා. ඔබටතුමාට පේනෝ නඩු ීපේ විතරයි සිල් ලභ්‍යාජනනාධිකරණය විතර.න්තිම දවස්තුනේ නඩු තීන්ු හැත්ත. ට අසන්න ප්‍රමාණයක් ලබාදීල තියෙනවා. ඒක සාමාන්‍ය ක්‍රමයක්ය අධිර නැතුව වගේ හන්න අදුර හ ලකකාට ෙකල ක පපු ල්ික් රතුර පිල ර ඒ සම්බන්ධයෙන් යම් භාර්තාවක් මම ඉල්ල තියෙනවා ලිකිතව නීතිපතිතුමාගේ. එම වාර්තාව දහෝ හ මට ලැබෙ. ම දන්න නෑ යම් දිවලප්මටකක් යම් දෙයක් වෙලා තියෙනවා කියලමට ොරතුර ැබුණන ීතිපදිතුමාගේෙන් ඒකට පිළිතුරත් ලැබුණම මම ඒ පිබඳව ඉල්තුරත් දෙන්න. වැඩසමග යල්ිගමට වැඩසිතහනට ගම්මටමින් ජනතාව සහභාගකර ගනීමේදී දිස්ට්‍රීක් සබන්ධ කරන කමිතුු සභහපතිවරුන් ෝලිකත්වයගෙන ක්‍රිය කලේතු බව ආර්ථික පුනර්ජීවන හා, දරරින්ද්‍රතාව තුරන්කිරීම සඳහ වන ජනාතිපති කාරසාධක බලකයි සහපති, බැසිල් රජපක්ෂමහතා පවසනහා. ඒවේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ දී සංවර්ථන ව්‍යාපෘතින් ප්‍රමුඛතා ගත කිරීම සඳහා, ගම් අටමින් ජනතාව සාභාගී කර ගතයුතුයි. එහිද දිස්ට්‍රික් සම්බන්ධි කරන කමිටු සභපතුරන් මූලිත්වයගෙන ක්‍රියා කරන්නේ වැසිල් රජපක්ෂමහතා පවසෙනවා. ිස්ටික් සබන්ධ කරන කිතු සභාපතරන්ගේ සහභාගත්වන් පවැති සකච්ඡාවකති ඒමහතා මේ බව කියා සිටා. දෙදහස් විසි එක අයය යෝජනාවලින් ඒ අමත්‍යංශ හා අමාතරන්ගේ ශෂයපතයන්ට අතාලව ඉදිරිපත් කළ ග්‍රාමියය හා ප්‍රාදේශී යෝජනා විදිමත්ව ක්‍රියෝ්නග මසන හා මූලිකත්වේ ලබන් දෙන්නේ මෙම ආර්ථක පුනර්ජීවන කමිටුුවයි ග්‍රාමී ආර්ථක සංවර්තන ක්‍රියාවලේදී පර්ලිමින්තු මන්ත්‍රීවරුන්, ප්‍රදේශය සම්බන්ධී කරන කමිටු සභහපතුරුන් ලෙස වැඩසමග යළිගමත වැට ටහැට ස. ෙනවා මෙම අවස්ථාවත දිස්්‍රික් සම්න්ධ කරන කමිටු සභහපතුරුන් එක්ව සිටා සාධිනඋපානි සවස්්‍ය හය ඇතිය ප්‍රවෘති අද අවසා. අපගේ බීලඟ ප්‍රධාන පුවත් විකාශය රාත්ත්‍රියෙන් නොව ඇතිහට.